ආයිබෝන් සුප දවසක් හැමෝටම චක්කරේ පාඩංකරණ එක කරදරයක් ඉතන දුවල පුතා ලට අදත් මම ලේසියෙන් චක්කරෙන් මදක තියාගන්න විදිහ කියලා දෙනවා. අපි බලමු දොල් හැහි ගුණන මගෝ පහන්සුවෙන්ම මදක තියාගන්නේ කොහොමද කියලා. මුලිම මංවලට කියලා දෙන්න එකේ සිට හතරතෙක් දොල් හැ ගුණාකාර ලබාගන්න මිදිහ. එකේ සිට හතරතෙක් දොල්හයි ගුණකාර හොයන්න කලින් ඔයාලත් මෙන්න මේ විදිහට ලියාගන්න. ඔයාල මුලින් මොයන්න එක දෙක තුන හතරකින සංකයවල දොල්හැ ගුණකරණ ති නේලක්කම් අපි හා පැත්තෙන් නැවත ලියාගන්න ඕන. ඊළඟ පියවරේදි අපි මේලක්කම් දෙකෙන් ගුණ කරලා දකුණු පැත්තෙන් ලියාගන්න ඕන. එක දෙකෙන් ගුණ කරපු හොම දෙකයි දෙවරත් දෙක හතරයි තුන්වරත් දෙක හයයි හතර වරත්දෙක අටයි. මෙන්න මේ විදිහට. ඉති නෝලට දකින්න පුළොන් මංගේ විදිහයට දෙකින් ගුණ කරලා දකුණු පැත්තෙන් ලියාගැන තියෙන ඉලක්කා. ඉතින් දරුවුණේ මේ ලැබිලා තියෙන්න්නේ එක සිට හතර තෙක් සංඛ්‍යාවල දොළහැ ගුණනාාකාර ලොස්වරාකේක දොල හයි දොලොස්සරත්් දෙක විසි හතරයි දොළොස්සරත්තුනති සයයි දොළස්සරක් හතර හතලි සටයි. ඊළඟට අපි බලමු දොලොස්සරක් පහ ඔයාගන්නේ කොහොමඳ කියලා. ඉතින් පහේ ලක්කම අපි මොලින්ම ලියනව පහ දෙකෙන් ගොනකරපාම දහයයි ඒක යටින් ලියගන්න ඕන්නන මෙන්න මේ විදිහට ඉතින් වරද්ධගන්නපා දහයස්ථාන ලියනොන පහට ඇටින්. ඉට පැස්ස අපි මේ සංකයා දෙක එකතු කරනවා ඇතකොට උත්තරේෙන්නේ හැටක් විදිහට ඉතින් දොලොස්සරක් පහ හැටයි. ඊළඟෙට අපි හොයාන්නේ දොළොස්සරක් හය. මුොලින්ම අපි හයේ ලක්කම ලියගන්නවා හය දෙකෙන් ගොුණකරපුහම දොළහයි කියලා. හැන් යා ගන්නවයිතින්ම මේ ලියලා තිය විදිිය හොඳින් බලාගන්නකො මේ විදිහටම ලියන්න ඕන අනිවා රෙම්ම ඊට පැස්සේ දෙකපිය එකතු කරනවා පිළිතුර හැත්ත දෙකයි. එතකොට දොලොස්වරක් හය හැත්ත දෙකක් ඉදියට අපට උත්තරේ එනවා. ඒ විදිහටම අපි දොලොස්සරක් ත හොයන්නේ තාතේ ලක්කම ලියා ගන්නවා එක දෙකෙන් ගොන කරලා ඊට පල්ලහන් ලියා ගන්නවා. ලයාගත්ත විදිහටම ඉට පස අපි මේ දෙක එකතු කරපු හම අසූ හතරක්කතියට පිළිතුර ලැබෙනවා දොලොස්සරක් කත අසූ හත්තරයි. සාමාන්‍ය එකතු කර විදිහ නේ දරුණේ මෙහි සංක්‍යයා අපි ලියලා තියනෙහිද හොඳින් බලාගැන සංඛ්‍යයා පහිටල තියෙන විදිහ. මේ විදිට වට පුළුවන් දොළොස්වරක් නමය තෙක් සංඛ්‍යයාාවල ගුණාකාර හොයාගන්න. දොලොස්වරක් පහ හැටයි දොලොස්වරක්කාය හැත්ත දෙකයි දොළොස්වරක් කතා අසූ හත්තරයි, දොලොස්සවරක් කටානෝ හයයි, දොළොස්සරක් නවය එකසේ අට්ටයි. ඉතින් අපි ඊළඟට බල්ලමු දොළොස්සරක් දහය හොයාගන්නේ කොහොමද කියලා. අපපීළට බලම දොස්සරක් දහය හොයාගන්න විදිහ. ඉතින් දොළොස්සරක් දහය නිසා දහයි ලක්ක මොලෙම්ම ලියගන්නවා එක දෙගුණේ අපි යටටින් ලියාගන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්ස අපි එකත්තු කරනවා උත්තරයන්න එකසේ විස්සක් විදිහට. ඊළඟට දොළොස්සරක් එ කොළහා, කොළහයි ක්කම මොලින්ම ලයා ගන්නවා ඒක දෙකයිෙන් ගුණ කරලා ඊළඟට පහලින් ලියාගන්නවා ඊට පස්සේ සංකයා දෙක එකතු කරනවා. තිින් සංකය අපි හිටලා තියෙන ස්ථාන බලාගන්න ලා හොඳින්ම ඉතින් මේ විදිහ ෙකුතු කරොත්තු ලට නිරදියෝ පිළිතුර ලබාගන්න පුළුවන්. දැන්න අපි දොහ ගුණනව වගුව ගොඩ් නගලෙ වරලා අපි කියෝොම් බලන්න දොහය ගුණන වගුව. එක්කෝරක් දො දොහයි දෙවරාක් දොළහ විසි හත්තරයි. ුවරක් ොහ තිස්සාහයි හතරවරක් දොළ හතලිස් සටයි පස්සරක් දොලාහ හැ්ටයි හයවරක් දොළහා ඇැත්ත දෙකයි. හත්තරක් දොළහ ස හතරයි අටවරක් දොළහ අනු හයයි නමවරක් දොළහ එකසියාටයි දහවරක් දොළහ එකසිය විසයි එොලොස්ස්ොරක් දොහ එකසිය තිස් දෙකයි දොලොසරක් දොළහ එකසිය හලස් හතරයි ඉතින්දරුවනේ මං මේ කියලා දුන්න ක්‍රමේන්ට ඉතාමත් පහසුවෙන් යාලට ගුණනම ගුව ගොඩ්නගා ගන්න ො ුණන ගො ෝෝ ගන විදිිය කීපොතාවක් මාලත් කරල බලන්න. ඉතින්දරුවනේ ආයමත් දවසක වෙනත් ීඩියෝකින් ඕලට කියලා දෙන්නම්. ගුණනොවගො තවත් ලේසියෙන් මදගතියාගන්න කෙටික්‍රම මොනවද කියලා. සිල්දනාට මස්තූතියි.